වෛද්‍යතුමිය අපිට සඳහන් කරන්න ඔබතුමියගේ වෙද පරම්පරාව සහ නමගම් විස්තර. මගේ වෙද පරම්පරාව තමයි ඉද්දමල්ගොඩ වෙද පරම්පරාව. මගේ නම සන්ධ්‍යා කුමාරි. මම නවගම්ම ඉඳලා තමයි දැන් අද මෙතනට පැමිණියේ. මම දැනට කැඩුම් බිඳුන් සම්බන්ධව විශේෂ ප්‍රතිකාර කරනවා. ස්නායු සම්බන්ධ ශල්‍ය ප්‍රතිකාර දැනට කරගෙන යනවා. කැල්සියම් කියන්නේ ඩිපොසිට් වෙලා තියෙනවා නම් පාදවල උරිස්සවල තැම්පත් වෙලා තියෙනවා නම් දැනට ඒවට ප්‍රතිකාර කරගෙන යනවා. විලුඹේ අමාරුකම් තියෙනවා නම් ඒවට දැනට ප්‍රතිකාර කරගෙන යනවා. වාත රෝග සම්බන්ධව තියෙනවා නම් ඒවට ප්‍රතිකාර කරගෙන යනවා දැනට. වාත රෝගයි සෙම් රෝගයි පිත් රෝගයි වලට තමයි දැනට මම ප්‍රතිකාර කරගෙන යන්නේ කැඩු මිනුත් එක්කම. බර මොන හරි උස්සලා තනි පැත්තකට බර ඇවිල්ලා තියෙනවා. ස්නායුවත් තෙරපිලා තමයි තිබිලා තියෙන්නේ. දැන් බලන්න. එතකොට සාමාන්‍යයෙන් ඒක කොයි කාලේ වගේ දාන්නේ? දේශීය වෛද්‍ය විද්‍යාව යටපත් වෙලා තියෙන කාලයක මේක ලොකු වටිනාකම් දෙයක් කියන ගැත්තට. ඔව් නේද. අනිත් එක මේ අර පොළොව වගේ ප්‍රදේශයක දැන් මේ වගේ දෙයක් තියෙනවා. මේ වගේ දෙයක් තියෙන එක දැන් දොර බැහැර පොළත් වල ඉන්නේ ප්‍රතිකාරයක් කරගන්න ඕනේ. ඒක වටිනා ඇත්ත. දැන් ගොඩක් සුවයක් වුණා නේද? දැන් සතුටුයිද? ගොඩක් සන්තෝෂයි ඉතින්. ඒ සමාජ සත්කාර පවත්වන එක සම්බන්ධව. ඔව්.
කොන්න කෙලි කොන්න කොන්න දෙයක් නේද සීතල වෙලාගිය. හරි සාමයක් දැනෙනවා. කොච්චර ප්‍රතිකාර කරත් ආයුර්වේද ප්‍රතිකාර විතර නේද? සාර්ථක නැහැ. සාර්ථක නැහැ නේ. මිනිස්සු දෙගමදි පේන් කිලස් තමයි දෙන්නේ නේ. තාවකාලිකව. මෙයාට සාමාන්‍යයෙන් මේ දකුණත් තමයි මෙයාගේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ. නමුත් මෙයාට ගොඩක් දුරට මේ බරක් වගේ දෙයක් තමයි මෙයාට මේ ඉසිලා ඇත්තේ. සාමාන්‍යයෙන් හිටගෙන ඉඳලා වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් එක මිරියවට වාඩි වෙලා වෙන්න පුළුවන්, සමහර වෙලාවට කියන්නේ බර තනිය පැත්තකට බර අරගෙන එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් තනි පැත්තකට බර ඇවිල්ලා තමයි මෙයාගේ මේ අත තෙරපීමක් තමයි දැනට වෙලා තියෙන්නේ. මොකද අද දවසේ කරපු ප්‍රතිකාරය? ඔව්. අද මේකට ප්‍රතිකාර කරේ අපි නාරාහෙනේ මහා මාස අශ්වගන්ධ වගේ තෙල් මිශ්‍ර ಜಾති තුනක් මිශ්‍ර කරලා අපි ගෑවා, ගාලේ වෙරලා හිටන් මේ තැව්වා, තවල හිටන් අපි පත්තුවක් දැම්මා. කොපමණ කාලයක් මෙතුමාට මේ විදිහට ප්‍රතිකාර කරන්න ඕනේද? මේකෙම සුවයි කියන එක තමයි මගේ අදහස. ඔබතුමාගේ තිබුණු රෝගී තත්ත්වයත් එක්ක දැන් කොහොමද ඔබතුමාට දැනෙන්නේ? ඇත්තටම ලොකු සුවයක් දැනුණා මේ මං ආපු තත්ත්වෙත් එක්ක. එතුමිය සෑහෙන්න උත්සාහ දරලා තමයි තෙල් ටික ගාලා ඇත්තටම මේක කරේ. ඉතින් මට අර තිබුණු සියලු අර වේදනාවල් ගොඩක් අඩු තත්ත්වයක් දැනුණා. තිබුණේ අස්නීපයේ දැන්ට අවුරු 10ක විතර කාලයක ඉඳලා මේ අතේ සහ බෙල්ලේ මේ යැක්කුමක් තමයි එන්නේ. අස්සේ මම ඉංග්‍රීසි බෙහෙත් වලට යොමු වෙලා හිටියට මේ මට ගොඩක් වුවමනාවක් තුන අර දේශීය වෙදකමින් ප්‍රතිකර්මයක් ගන්න. ඉතින් මට මේක දැනීමකින් තමයි දැනගන්න හම්බුනේ. හදිසියෙම ඉතින් මම ඇත්තටම ආයේ මේ ප්‍රතිකාර ලබා ගන්න දැන් මේ තුමියලාගේ ඇත්තටම ලොකු සත්කාරයක් මේක. ඔව්. ඒක නැත්නම් අපි පොඩ්ඩක් සඳහන් කරලා. ආ කියන්නේ දැන් ලොකු සමාජ සත්කාරයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ යටපත් වෙලා තියෙන වෙලාවක මේ වගේ දෙයක් කරනවා කියන එක මේ නාගරික සීමාව තුළ ඇත්තටම දේශීය වෛද්‍ය ප්‍රතිකාරය ලබා ගන්න දුරබැහැර පළාත්වලට යන්න වෙනවානේ. ඒකෙන් ලොකු වටිනාකමක් තියෙනවා ඇත්තටම.